අරුන් අපිට නොකියපු ආවා කියන වචනේ තේරුම මොකද්ද? අරුලානන්දන් අරුන් සිද්ධාර්ථන් මෛත්‍රයෙන් වෙන්නේ ඇයි? මේ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. අරුන් ගැන විදු කරපු පළවෙනි වීඩියෝ එකට බොහෝ දෙනෙක් යහපත් ප්‍රතිචාර දක්වලා තිබුණා. නමුත් ලාංකේය සමාජය තුළ අරුන් වීරත්වයෙන් පුදන තත්වයක් විදුවට දකින්න ලැබෙනවා. අපි පුරුදු විය යුත්තේ පුද්ගලාභිවන්දනයවත් පුද්ගලයන්ට ප්‍රශස්ති ගැයීමවත් නෙවෙයි. කොටින් කිව්වොත් අරුන් මරු කියනවට වඩා ඔහුගේ යහපත් මතවාදයක් වේ නම් එය යථාර්ථයක් කිරීමට ප්‍රායෝගිකව සහය දැක්වීමයි අපි කළ යුත්තේ. අරුන් අපිට වීරයෙක් වුණේ ඔහු කියපු දේවල් වලට වඩා නොකියපු දේවල් නිසායි. මේ නිසා විදු කල්පනා කළා අරුන් නොකියපු නැත්නම් හංගපු දේවල් ගැන ඔබට කියන්න. කතාවක් තියෙනවා ඇත්ත දෙකක් අතරේ පහසුවෙන් බොරුවක් හංගන්න පුළුවන් කියලා. අරුන්ගේ කතාව ඇහුවනම් ඔහු එක්තැනක කියනවා අපි සන්නිවේදනය ඉගෙන ගන්නවා. එතනදී භාෂාව වගේම බොඩි ලැංග්වේජ් එකත් ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඔහු ඉගෙනගත් දේ උපරිමයෙන් කරලා ඔහුගේ ටාස්ක් එක කම්ප්ලීට් කළා කියන එක පැහැදිලියි. ඔහු හිරු දෙරණ වගේම අන්තර්ජාල මාධ්‍ය කිහිපයකත් කතා කළා. මේ කතා සියල්ල බැලුවනම් ඔබට තේරෙනවා මේ එකම කතාවක් තමයි ඔහු කොහේ ගියත් කියන්නේ. හරියට මනමේ නාට්‍ය මොන හෝල් එකේ බැලුවත් එකම දෙබස් ටික ඇහෙනවා වගේ. දැන් අපි කල්පනා කරමු ඇයි අපිට අරුන් මේ තරම් හොඳ වුණේ කියලා. ඒකට ප්‍රධාන හේතුව ඔහු තමන්ගේ ඕඩියන්ස් එක හරියට අඳුනගෙන කතා කළ නිසා. ඔහු කතා කරන්නේ බහුතරයක් සිංහල බෞද්ධ ප්‍රජාවකට. ඔබ හොඳින් බලන්න කිසිදු තැනක ඔහු සිංහල මිනිසුන්ගේ වරදක් කියන්නේ නැහැ. සිංහලයාගේ ආගන්තුක සත්කාරය මනුස්සකම වගේ දේවල් ගැන අතිශයෝක්තියෙන් කතා කරනවා. ඔහු විවේචනය කරන්නේ අපිත් විවේචනය කරන්න කැමති උතුරේ ද්‍රවිඩ දේශපාලකයන්ව, දෙමළ ජනතාවගේ කුලවාදය. එතකොට මනෝවිද්‍යාත්මකව අපේ යටිහිතට උත්තේජනයක් එනවා, උන්ගේ එකෙක් උන්ටම ගහනවා ඒක මරු කියලා. ඒ මානසික අල්ලස තුල අරුන් අපිට වීරයෙක් වෙනවා. අරුන්ගේ නම අරුලානන්දන් අරුන්. නමුත් ඔහු ඔහුව හඳුන්වාගන්නේ අරුන් සිද්ධාර්ථන් මෛත්‍රයන් කියලා. ඇයි මේ? තමන්ගේ පුතාගේ නමින් තාත්තව හඳුන්වන සංස්කෘතියක් දමිළ ජනතාවගේ තියෙනවද? නැහැ. ඒ තමයි සිංහල බෞද්ධ බහුතරය තුළ මාකට් වීමට පාවිච්චි කරන තවත් උපක්‍රමයක්. ඔහු කියනවා ධම්මපදයේ කියවමින් ඉන්න අතරේ පුතා උපදිනවා. ඒ නිසා සිද්ධාර්ථ සහ මෛත්‍රී කියන නම් දෙක පුතාට දානවා කියලා. ධම්මපදයේ පරිච්ඡේද 26ක් තුල ගාථා 423ක් අඩංගු වෙනවා. නමුත් කිසිම තැනක සිද්ධාර්ථ හෝ මෛත්‍රී කියන වචන දෙක ඇතුළත් වෙන්නේ නැහැ. සිද්ධාර්ථ සහ මෛත්‍රී කියන්නේ බෝධිසත්වයන්. බෝධිසත්ව සංකල්පයේ පවතින්නේ මහායාන බුද්ධ ධර්මයේ තුල. අරුන් තැනක කියනවා හැමෝටම බුදු වෙන්න කියලා බුදුන් වහන්සේ දේශනා කළ බව. මේකත් තියෙන්නේ මහායානයේ තුල මිසක් තේරවාදයේ තුල නෙවෙයි. මහායාන වේවා තේරවාද වේවා මේ දෙකෙන්ම කරන්නේ ආධ්‍යාත්මය දියුණු කිරීමට පාර කියන එක. ඒක හරි. ඒ ගැටලුවක් නෙවෙයි. නමුත් ඔහු කිව්වා කියා ඔබ හිතාන ඉන්න දේ සහ ඔහු කියූ දේ අතර නොගැලපීමක් තියෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති. මීළඟට ඔහු අපිව හාව කළේ මේ ආව කතාවෙන්. ඔහු කියනවා ඔහුගේ මව දෙමළ භාෂා ශාස්ත්‍රපති උපාධි ධාරණියක් කියලා. නමුත් ආවා කියා දෙමළ වචනයක් නැහැ කියලත් ඔහු කියනවා. මේ තියෙන්නේ දමිළ සිංහල ශබ්ද කෝෂ දෙකක්. මෙහි ආවාර යනුවෙන් වචනයක් සටහන් වෙනවා. එහි තේරුම කවුද, එයාලා, ඒ අය වැනි වචන. ආවාර කියවෙද්දී අල් රයන්න නිහඬවීමෙන් ආවා වුණා වෙන්නට පුළුවන්. මීළඟට ආව යනුවෙන් වචනයක් සටහන් වෙනවා. එය ඛේදය, එහෙමත් නැත්නම් දුක හඟවන නිපාතයක් විදිහටයි සටහන් වෙන්නේ. හරියට අයියෝ වගේ. නොයසේනම් ආයන නිපාතයක් වායන වචනයක් එක්වීමෙන් ආවා වුණා වෙන්නටත් පුළුවන්. කොහොම වුණත් මේ සීමිත වචන සංඛ්‍යාවක් තියෙන මේ ශබ්ද කෝෂ දෙකට වඩා යහපත් ප්‍රතිඵලයක් ගන්න අපිට අන්තර්ජාලයෙන් පුළුවන්. maxgain.com වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මේ වචනයට තේරුම් කිහිපයක් තියෙන බව. පුදුමය, අනුකම්පාව හෝ සතුට හඟවන නිපාතයක් ලෙස මෙම වෙබ් අඩවියෙත් glossway.com වෙබ් අඩවියෙත් ආවා කියන වචනය සඳහන් කරනවා. නමුත් walaytamil.com වෙබ් අඩවියේ තමයි හොඳම කරුණ සටහන් වෙන්නේ. doesn't hurt anymore. අපි මෙහි අරුත බලමු මොකක්ද කියලා. තව දුරටත් තුවාල. හැබැයි මේකේ එන්නකුරට ඉහලින් කමාවක් යදුවොත් මේකේ තේරුම වෙනස් වෙනවා. කොහොම වුණත් දැන් මේ කරුණ බැලුවම එක දෙයක් පමණක් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තමයි විවිධ පරාසයන්ගේ දැනුමින් සපිරි ද්‍රවිඩ ජාතිකයෙක් ආවා කියා ද්‍රවිඩ වචනයක් තිබෙන බව අපෙන් හැඟූ බව. ඒ වගේම ඔහු හැමතැනම කියන්නේ ආවා නමින් නම් කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක් නොමැති බවයි. ඔහු පැහැදිලිව කියන්නේ එම කල්ලි මනුෂ්‍ය ඝාතන නොකළ බවයි. ඔහු කියන්නේ නැහැ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කල්ලියක් යාපනයේ නොමැති බවක්. ඒ වගේම ආවා නමින් හැඳින්වෙන කල්ලියේ ක්‍රියාකාරකම් ගැන කතා කරන හැම විටකම ඔහු පිළිතුරු දීම පසුවට කල් තබනවා. නැත්නම් දකුණේ පාතාල කල්ලි ගැන හෝ EPDP, ටෙලෝ, ප්ලොට් වැනි සංවිධාන ගැන කියමින් වටේ යනවා. කොටින් කිව්වොත්
ආවා නමින් නොවුනත් යම් සංවිධානයක ක්‍රියාකාරකම් පැවති බව ඔහු හංගනවා. මෙවන් තවත් කරුණු රැසක් පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂ සාක්ෂි නොමැතිව කරුණු කීම සුදුසු නෑ. විදු කියන්නේ නෑ අරුන් බොරු කිව්වා කියලා. ඔහු යම් අරමුණක් වෙනුවෙන් උපක්‍රමශීලීව ඇත්ත හංගමින් කතා කළා. අරුන් යාපනයේ චුන්නක්කම්වල ඉපදුනත් හැදිවැඩුනේ මීගමුවේ බවත් පෙරටුගාමි සමාජවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයෙකු බවටත් වාර්තා පළ වුණා. මේ පිළිබඳව සත්‍යාසත්‍ය බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් තහවුරු කර ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාවක් තිබෙනවා. යහපත් අරමුණක් වෙනුවෙන් ප්‍රයෝගයක් කිරීම ගැටලුවක් නොවන බවයි අපි බුද්ධ දර්ශනය තුලත් ඉගෙන ගන්නේ. අරුන් කවුරු වුණත් කොහෙන් ආවත් යම් යම් දේ වසන් කළත් සමාජය තුල ඇති කළ චින්තන විප්ලවයේ ප්‍රශංසනීයයි. දැන් තරුණ පරපුර හැටියට අපි කළ යුත්තේ අරුන් ඔයා මාරයි කියමින් අරුන් වන්දනා කිරීම නෙවෙයි. අපේ අඩුපාඩු හදාගෙන අපේ ආකල්ප වර්ධනය කරගෙන අරුන් මතු කරන මේ සමාජ සාධාරණත්වයේ ස්ථාපනය කරන්න ප්‍රායෝගික තලයේ වැඩ කිරීම. කිසිවෙකුට ඇඟිල්ල දිගු නොකර අපේ වපසරිය තුල අපි අවංකව ක්‍රියා කළොත් පවතිනවට වඩා යහපත් තලයකට මේ සමාජය ගෙනියන්න අපිට පුළුවන්. ඒ තුල වීරයා විය යුත්තේ අන් කිසිවෙකු නොව හෘද සාක්ෂියට එකඟව ඔබමයි. වෙනස් සැහැකින් ලෝකේ දකින්න විදුවියන් කෙනෙක් වෙන්න විදුගේ YouTube channel එකට Facebook page එකට එකතු වෙන්න. දැනුම බෙදාගෙන දැනුවත් මිනිසුන් ලෙස ලෝකයේ දිනන ගමන අපි අදම ආරම්භමු. තවත් දවසක අලුත් කතාවක් එක්ක මුණගැහෙමු.